මේ දවස්වල මේ දව පොත්තේම ලියන්නේ නැද්ද දැන් මේ වර්තාවත් දැන් මම මේ දවස්වල නැවතවරක් ගවේෂණාත්මක මගේ 6 වෙනි පොත මම ලියන්න පටන් ගත්තා. ඒ පොත තමයි විශේෂයෙන්ම අපේ ජාතිය සිංහල ජාතියේ පරිණාමය සහ අවසානය කියන මාතෘකාව යටතේ බඩරංගනය කියන එක 5 වෙනි පොත බඩරංගනේ මාතෘකා බල 9 යටතේ බඩරංගනේ 5 වෙනි පොත සිංහල ජාතියේ පරිණාමය සහ අවසානය එවාගේ බෞද්ධ සංස්කෘතියත් එක්ක සම්බන්ධිච්ච ඒ අලුත්ම වර්ෂන් එක කියන්නේ අලුත්ම පොතක් ඒක ඉක්මනින්ම මම ජනගත කරන සැලසුම් කරගෙන යනවා. මේ දවස්වල ගවේෂණාත්මක විදිහට ඒ අවශ්‍ය තොරතුරු රැස් කරමින් ඉන්නවා. මම කඩිනමින්ම ඒ ජනතාවට ලබා දෙන්න කටයුතු කරනවා. මේක ඉතාමත් සංවේදී සහ ජනතාවට හිතයිෂි මේ ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව සියල්ලම බලන්න ඕන ඉතාමත් සංවේදී පොතක්. ඒ නිසා කඩිනමින් මම මේ පොත ජනගත කරන්න කටයුතු කරනවා. මොකද මම දැන් 2004 ඉඳන්ම පොත් ලිව්වා. දැන් 2004 ඉඳන් අවුරුදු 20ක් මම දැන් පොත් පහක් ලංකාවේ ජනතාවට ලබා දීලා තියෙනවා. ඒ පොත් වලින් කිසි දෙයක් වැරදිලා නැහැ. මම ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්මයා එනවා කියලා කිව්වා, බංග්ලාදේශයේ මේ ප්‍රශ්න එනවා කියලා කිව්වා. ඒ වගේම හිටපු ජනාධිපතිවරයාගේ පරාජය වීම පිළිබඳ මම පොත්වල සඳහන් කරලා තිබුණා. ඒ වගේම අරගලයට එල්ටීටී සංවිධානය උදා කරා කියලා මම පොත්වල සඳහන් කරලා තිබ්බා. මම මේ ගවේෂණාත්මක පොත් ලියන්නේ රටේ ජනතාවගේ දැනුවත් කිරීම පිණිස. මොකද අපේ ජනතාව බොරුවට මේ මම දැක්කා මේ BMI සීචිර කියලා පොත් ගන්නවයි කියලා බලනවා. නමුත් පොත් කියවනවයි කියන එක ගොඩක් අඩුයි. ඒ නිසා පොත් කියවනවා නම් ජනතාව තමන්ගේ අවබෝධය වර්ධනය කරගන්න හැකියාව තියෙන. ඉතින් මේ අලුත්ම පොත තමයි සිංහල ජාතියේ අවසානය පිළිබඳ මාමිය අලුත්ම සංවේදී පොත. ඒ වගේම මේ පොත ඉතාමත් ගැඹුරින් අධ්‍යයනය කරන්න පුළුවන් අපේ රටේ ජනතාවට, ඒ වගේම දරුවන්ට. දැන්ට පොත් පහක් ලියලා තියෙනවා. ඒ වගේම රිසර්ච් මම දෙකක් කරලා තියෙනවා. ඒ කියන්නේ රටේ ට්‍රාන්ස්පෝර්ට් එකේ රිසර්ච් මම දෙකක් කරලා තියෙනවා. මම දන්නේ නැහැ. ඒක අපේ පාලකින්ගේ ප්‍රශ්න වෙන්න ඇති. මම මේ සියලුම පොත් මේ යවලා තියෙනවා සියලුම සරසවි වලට. ලංකාවේ තියෙන සියලුම සරසවි වලට මම මේ පොත් යවලා තියෙනවා. ඉතින් ඒ පොත්වල ගැඹුරු අධ්‍යයනය කරනවා නම් මේ දේවල් ඉතාමත් වැදගත්. මොකද ගොඩක් කට්ටිය හිතනවා අපේ ලංකාවේ විතරක් ජීවත් වෙන්න පුළුවන් කියලා. මේ ගෝලීය සම්බන්ධතාවයත් එක්ක, ලෝකේ තියෙන දේශපාලන සම්බන්ධතාවයත් එක්කයි මේ ලෝකේ අපි මේ දේශපාලනය කරන්න ඕන. ගොඩක් ඒවා බැහැර වෙලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳ තමයි මම මේ පොත් ලියන්නේ. ඉතින් මේක නම් ඉතාමත් අලුත්ම පොත, බොහොම සංවේදී පොතක්. මොකද මේ පොතේ තියෙන්නේ අපේ ජාතිය පිළිබඳ තියෙන අවාසනාවන්ත තත්ත්වේ. ඉතින් අපේ ජාතියේ තියෙන මොකද මේ පාවාදීම, ඒ වගේම කුහකකම, ඒ වගේම මේ කලගුණ නොසලකීම, ඒ වගේම සියලුම දේවල් එක්ක අපි බැලුවාම ඒ අපේ ජාතියට වෙලා තියෙන ඉරණම පිළිබඳ තමයි මම මේ සංවේදී පොත ලියන්න කටයුතු කරන්නේ. සරසවි වලට යවුවේ මොන මේ කියන්නේ විශ්වවිද්‍යාල වලට, සියලුම විශ්වවිද්‍යාල වලට මම යවලා තියෙනවා මගේ පොත්, ලියපු පොත්. දැන් රනිල් මහත්තයාගේ පරාජය ගැන මේ නෑ, මං ඒ ගැන එදා ලිව්වා. දැන් මේ මාර්තු මාසෙ මම ලිව්වා ඒ ඔව් වටා හිටි පුද්ගලයෝ පිළිබඳත් මා ලිව්වා. ඉතින් නමුත් අවාසනාවට මාර්තු මාසයේ පොත එතුමා බලලා තිබුණේ නෑ. එතුමා ඒ පොත බැලුවා නම් මං හිතන්නේ එතුමා පරාජය වෙන්නේ නෑ. ඉතින් ඒ පොත මම අනාවැකයක් විදිහට ලියලා තිබ්බා. එතුමාගේ වටා ඉන්න පුද්ගලයින් පිළිබඳ මා පැහැදිලිව මගේ පොතේ සටහන් කරලා තියෙනවා. ඒකේ රනිල් මහත්තයාට පොත් දුන්නා නම් පොත් කියවන්නේ නෑ. එතුමාට පොත දෙන්න මට හැකියාවක් ලැබුණේ නෑ. මට අවසාන පොත බලරංගනේ 4 කියන පොත එතුමාට වෙලසනේ මට දෙන්න හැකියාවක් ලැබුණා. ඒක වෙලසනින් දෙන්න හැකියාව තිබුණා නම් ඌ පරාජයට පත් වෙන්නේ නෑ. ඒ කියන්නේ අනාගතේ දැක්කා එතුමා පරදිනවා කියලා. සත්‍යකින් මම දැක්කා එතුමා පරදිනවා කියලා. ඉතින් ඒක මම මේ පොතේ සටහන් කරලා තියෙනවා. ඉතින් ඕක පොතේ ලියන්න තු ගිහිල්ලා කනට කොඳුට හරි කිව්වනම් ඕක වැඩේ සිද්ධ වෙන්නේ නෑ. නෑ, ඒ වගේ දේවල්. නමුත් ඒක තමත් කනගාටුදායක දෙයක්. දැන් මම දැක්ක ඊයේ දිනේදී දැන් ආශු මාර්සිංහ මහත්මයා තව තව කට්ටිය කියනවා. දැන් ආශු මාර්සිංහලා රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. සමන් රත්නම් ප්‍රියලා කවුද රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. ඒ වගේම පජිරලා ඒ කට්ටිය කවුරුත් දන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ චරිතය කවුද කියලා. නමුත් ඔහුට උන් නැතුව යම් ආකාරයක බැරි තත්ත්වයක් ඇති වුණා. මං හිතන්නේ ඌව පෞගේ කාලේ පුරාම රනිල් වික්‍රමසිංහ මහතා හැමදාම
හිතවත්යයි කියන පුද්ගලියන් ගොඩක් දුරස් කරා. නමුත් ඔහුට ව්‍යාජව ආදරය කරන පුද්ගලය ඔහු ලංකරන් හිටියා. ඔහුගේ පරාජයට හේතුව එකයි. ඔ පවගේ කාලය පොඩි පොඩි දුරස්වයෙන් තිබුණා. නමුත් ඒක මං ඒවා අනිවාර්යෙන් මං ඒ දුරස් කිරීම තිබුණත් මං ඔහුගේ සංකල්පයට ගරු කරා. ඒ නිසා මම ඔහුට අකටයුත්තක් කරන්න ගියේ නෑ. නමුත් ඒක මං දන්නවා ඒ දුරස් වීම තුළ මේ අභ්‍යන්තර යම් යම් වැටළු තිබුණා. ඒක ඒක ප්‍රසිද්ධිය මට කියන්න හැකියාවක් නෑ. හංගන්න කිය දෙයක් නෑ. මට ඒ පොත දින්න බැරිවෙච්ච එක ලොකුම අවාසනාවන්ත තත්ත්වයක් පෞගිය කාලේ. ඉතින් ඒක බරපතල ගැටලුවක් තුනා. මාර්තු මාසේ මම ඉරිදක්කව පොත මට දෙන්න හැකියාවක් නැති වුණා නම් ගැමුණු විජයරත්න පත් කරපු ඒ වෙලාවේ පත් කරපු රනිල් වික්‍රමසිංහට ඒක දෙන්න බැරි වුණා මං දෙන්න බැරි වුණා නම් ඊට එහා දෙයක් නෑ. ඉතින් ඕක තමයි කතන්දරේ. කවුද මේ පොත දෙන එක වැළැක්වුවේ? කවුද මේකට මේ බාධා කරේ? නෑ මං හිතනවා ගෝලීය විදියට මම දැඩි ලෙස විවේචන කරා ගෝලීය තස්තවාදය. ඒ වගේම බෙදුම්වාදය මම ගෝලීය විදිහට මම විවේචනය කරා. මේ හැම දෙයක් පිටුපස මම හැමදාම කියනවා ලෝකයේ දේශපාලනය ක්‍රියාත්මක කරන්නේ අදෘශ්‍යමාන තස්සවාදීන්. ඒ කියන්නේ පෙනෙන්නේ නැති තස්සවාදී කණ්ඩායම් කීපයක් ඉන්නවා. ඒ වගේම සක්‍රීයව ක්‍රියාත්මක කරන තස්සවාදීන් ක්‍රියාත්මක කරන එක සහ බෙදුම්වාදී සහ ඒ වගේම තස්සවාදීන්. ඒ නිසා මේ පොත බොහොම දැන් පස්වෙනි පොතත් ඉතාම සංකීර්ණයි. ලංකාවත් අවදානමකින් තියෙනවා බොහොම අවදානම්. ඒ නිසා ලංකාවේ ජනතාවත් ඒ වගේම පාලකයුණුත් බොහොම පරිස්සමින් මේ රට හසුරවන්න ඕන. විශේෂයෙන්ම මේ ගෝලීය තස්තවාදයෙන් කොහොමද ගැලවෙන්නේ කියලා මේ අයත් වර්තමාන ජනාධිපතිවරයාත් හිතන්න ඕන. මොකද මමත් 89 ඔවුන්ගෙත් එක්ක හිටපු ප්‍රබල දෙවනි පෙළ ක්‍රියාකාරිකෙක්. ඒ නිසා මගේ ඒ පරණ අතීතයත් එක්ක බලන් ගියපුවාම මට ඒ අතීතය අමතක කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා වර්තමානයේ ඔවුන්ව ආරක්ෂා කරන්නත් මම යම් අවශ්‍ය යෝජනාවල් ඉදිරියට කරන්න කටයුතු කරනවා. දැන් ඔබතුමා මේ රනිල් මහත්තයා පැරදුනාමවත් ගිහිල්ලා කතා කරන්න හම්බුනේ නැහැ. නෑ මම ඊට පස්සේ හම්බුණා, කතා කරා. අවස්ථා කීපෙදි හම්බුණා. නමුත් මම උපදෙස් දුන්නා මේ දේශපාලනේ මේ ක්‍රමවේදය නෙමෙයි කරන්න ඕන කියලා. නමුත් ඔවුන් ඒ දේවත් කරේ නැහැ. නමුත් අවාසනාව මේක අපි කියන දේවල් මං හිතන්නේ එයා ගත්තේ නැහැ. එයා හිතර ගත්තේ නැතු වෙන්නේ ඇති යම් අවස්ථාවල. ඉතින් ඒක දේවල් ඔය ඉන්න කණ්ඩායම ඔහුට සමීපව ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ඔහුගේ සමීපව ඉන්න එක්කෙනාගෙන් දෙන්නගෙන් මං හිතන්නේ තුන් හතර එක්කලා දෙන්නෙක් උත් වැරදි තුන් හතර දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනා හතර දෙනා මෙයාව වලපල්ලට ඇදලා දැම්මා. කවුද තුන් හතර දෙනා? මං හිතන්නේ කවුරුත් දන්නේ කවුද කියලා බෙල්ලා. ඉතින් ඒවා අටුවාටිකා කියන්න ඕනේ නැහැ. ඒක එයාට හැමදාම වෙච්ච දෙයක්. ඒක නෑ මං එතුමාට ගරු කරනවා. මං එලි දක්වන්න උත්සාහ ගන්නෑ. මං එතුමාගේ චරිතය ඝාතනය කරන්න උත්සාහ ගන්නෑ. එතුමා රටේ සම්පතක් රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා. නිසා ඒ කාලෙන් දම් මේ රට ආරක්ෂා කරා. මේ රට භෞමික අඛණ්ඩතාවයේ සුරැකුවා. ඒ නිසා මං එතුමාට මගේ පියෙකුට වගේ මං එතුමාට සලකනවා. එතුමා රටේ ඉතිහාසගත වෙනවා. මොකද 2002 අර්ගලය කියන්නේ LTT සංවිධානය විසින් කරපු සම්පූර්ණ අර්ගලය. ඒක ව්‍යර්ථ කරලා මේ රට බේරගත්තා. ඒ නිසා ඒ වගේම 2002 2007 සාමක්‍රියාදාමය තුලත් මම සක්‍රීයව ක්‍රියා කළා. ඒ තුලත් LTT සංවිධානය පසුබැස්සා. ඉතින් ඒ වැතිර දීගු ගමනක ප්‍රශ්නයක් නැවත වරක් මේ රටට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා එතුමා අපේ රටට සම්පතක් රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා. අපි එතුමාට දිවි හිමියෙන් මම නම් ඌට ඔව සුරකින්න කටයුතු කරනවා. ඒ වගේම දිවි හිමියෙන් ඌට මගේ හෘදයාංගම ස්තුතිය සහ ඒ වගේම මගේ කෘතඥතාව මම පළ කරනවා. නෑ ඔහුගේ ක්‍රියාදාමයට පැරදිච්ච එක නෙමෙයි. එතුමාගේ සංකල්පය තුළ මම අදත් රැඳී සිටිනවා. කවදාක්වත් මම එතුමාව අත්හරින්න කටයුතු කරන්නේ නැහැ. මන් දන්නේ ඉස්සරහට මම දේශපාලනේ මම ඒක පොත්වල ලියලා තියෙනවා. ඒ පොත්වලින් බලා ගන්න පුළුවන් ඉදිරියේ දේශපාලන මොකද තත්ත්ව වෙන්නේ කියලා. රටේ තියෙන තත්ත්වය පිළිබඳ අපිට ඔලුගොඩි වලින් කියන්න බෑ. නමුත් මේ සෑම දෙයකටම මුණ දෙන්න අවශ්‍යයි. මොකද රටේ පැවැත්ම වෙනුවෙන් ගොඩක් කයිබාරු කොච්චර ගැව්වත්
පෞද්ගලික කරණය හරහා නැතුව මේ රට ගෙනියන්න මොනම ජගතෙකුටවත් හැකියාවක් නෑ. ඒ වගේම ඉස්සරහට රැකියාවල් ප්‍රශ්න එනවා. රැකියාවල් ප්‍රශ්නේ මේ ඩිජිටල් කරණයත් එක්ක රැකියාවල් වල ලොකු කප්පාදුවක් ඇති වෙනවා. එතකොට ඌවත් එක්ක මේ රට මුණ දෙන්නේ කොහොමද කියලා මං හිතන්නේ වර්තමාන ජනාධිපතිවරයාස ආණ්ඩුවට ගොඩාක් කල්පනා කරන්නත් ගොඩාක් කරන්න දේවල් තියෙනවා. ඒ වගේම ව්‍යවස්ථාවල් පිළිබඳත් බරපතල අර්බුද තියෙනවා. ඒ පිළිබඳ අපි අවධානයෙන් ඉන විශේෂයෙන්ම අවසාන වශයෙන් කියන්න ඕන මේ රට අපේ රට ආරක්ෂා කරන්න පෞද්ගලික බසිමියන්ගේ සංගමයේ විදිහට මුළු ලංකාව පුරාම ව්‍යාප්ත වෙච්ච අපේ ප්‍රජාවක් තියෙනවා. අපේ රට ආරක්ෂා කරන්න අපි දෙවිහිමියෙන් අපි කැපවීමකින් කටයුතු කරනවා. දිනාපු යකඩ කෑලි තහඬු කෑලි පරණ හට්ටි පරණ මුට්ටි ඔව් ඔව් ඒව නෙමෙයි වටින දෙයක් විකුණ ගන්න වටිනම තැන දසතමාග.lk නැති දෙයක් නැති තැනක්.